දකුණු සිරිලක හම්බන්තොට පරිපාලන බල ප්‍රදේශයේ රුහුණු මාගම්පුර බඳගිරිය ගැමියන් ගොවිතැන් කටයුතුවලට යොමු වුණේ අද ඊයේ නම් නොවේ. ඒ ලෙනාඩ් වුල්ෆ් වැනි මහේජන්තවරුන්ගේ කාලීටත් පෙර සිටයි. හේන් ගොවිතැන තුලින් කටුසර භෝග වගාවට යොමු වුණ ඔවුන් වර්ෂාපෝෂිත වගාව තුලින් තමයි තමන්ගේ දිවි රැකගත්තේ. කොපමණ කටුකොහලින් බරවුවත් ඔවුන් තමන්ගේ රැකියාවට නම් හරිම ආදරෙයි. ඒ නිසාම තමයි ඔවුන් තමන්ට මුහුණ දීමට සිදුවන වනසතුන්ගේ උවදුරු සමගින් නියඟයට මෙන්ම වෙනත් බාධකවලට මුහුණ දෙමින් ඉදිරිතරව අදිෂ්ඨානශීලී ශක්තියෙන් යුතුව තම ගොවිබිම් වලින් හොඳ අස්වැන්නක් ලබා ගත්තේ. සෑම භෝගයක්ම වගේ ඔවුන්ගේ ගොවිබිම් වල දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගව පාලනය තුළින් ඔවුන් කිරි නිෂ්පාදනයට අමතරව තම ගොවිපලට අවශ්‍ය කාබනික පොහොර ටික ලබා ගන්නවා වගේම කෘෂිකාර්මික කටයුතු වලටත් යොදා ගන්නවා. එදා ඔවුන් කැලේ තිබිලා කඩාගෙන ආව තුඹ කරවිලත් ඔවුන්ගේ අතමිට සරු කරන එළවලු භෝගයක් බවට දැන්පත් වෙලා. අපි ඇත්තෙන්ම තුඹ වගාව මේ අපි හුඟක් දුරටම දැනගත්තේ මේ කැලෑවැල් වල තියෙන බව විතරයි. ඊට පස්සේ දැන් අපිට මේ ගමට ගෙනල්ලා දීලා මේ අපේ අයිනෝනල මහත්තුරු මේ හරිම ලස්සනට අපි දැන් ඉතින් අපි මේ වගාව කොහොමද කියලා දන්නේ නැහැ. මේක වගා කරන්න අපි කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඊට පස්සේදී මේ තුඹ වගාවේ මේ අපිට නෝනල AI නෝනල AI මහත්තුරු අපිට කියලා දුන්න මේක මේ වගා කරන්න පුළුවන් කියලා. මෙහෙම මේ තමන්ලගේ ඩම්වල ඊට පස්සේ හරි ආසාවෙන් අපි බලාපොරොත්තුවම හිටිය මේක අපිට හම්බ වෙනකන් ඊට පස්සේ අපි වගා කරගෙන මේ පැල ගෙනල්ලා දීලා නොමිලේ ලණු ගෙනල්ලා දීලා අපිට මේ තවත් පළතුරු පැල දීලා මේ තුඹ පැල පවා නොමිලේ දුන්නේ අපිට. තුඹ පැල දීලා මේ අපිට AI මහත්තයා අපිට අවිලා කියලා දීලා මේ හිතවන්නේ මේ විදියට කොම්පෝස් දෙක එකහමාරේ අඩි එකහමාරේ වලවල් කපලා කොම්පෝස් දමලා හිතවන්න කියලා පොහොර දාන්න එපා තෙල් ගහන්න එපා ඒව කියලා අපි දැනටත් තාම තෙල් ගහලා නැහැ. කොම්පෝස් වලින් තමයි දැනටත් මේ තත්ත්වර ගිහිල්ලා තියෙන්නේ. පණුතලක්වත් මුකුත් ගහලා නැහැ. මේ දැනට අපිට සාමාන්‍යයෙන් සුළු ආදායමක් දැනට පේන තියෙනවා. ලොකුවටම තව ඉස්සරහට එනවා බව අපිට දැනෙනවා. අපිට දැන් දීලා තියෙනවා පේරපැල 450ක් දීලා තියෙනවා. අමාර මක්කද ටොම් කියලා අඹ වර්ගයේ පැල 20ක් දීලා තියෙනවා. විමලසේන මහත්තයත් ගොවිතැනින්ම තමයි ජීවිතේ ගොඩනගාගෙන තියෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකම දැන් තුඹකරවිල වගාව ආරම්භ කරලා පවත්වාගෙන යනවා වගේම විශාල ආදායමකුත් ඒ තුලින් ඔවුන් ලබා ගන්නවා. ඔවුන්ට අවශ්‍ය දැනුම සහ නව තාක්ෂණය හම්බන්තොට ව්‍යාප්ති අංශයේ නිලධාරින්ගෙන් වගේම අඟුණකොළ පැලැස්ස තෙල් හා මාෂ භෝග පරිශන ආයතනය තුලනොත් ඔවුන්ට ලැබෙනවා. ඒ තුලින් ඔවුන්ට තුම්බිකා, ගෝලිකා, විශාල් හා කේසර වැනි ඉහළ ගුණාත්මයෙන් යුතු වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේදත් ලැබිලා තියෙනවා. අවශ්‍ය පැල ඔවුන්ම නිෂ්පාදනය කරගන්නවා. හොඳින් බිම් සකස් කරලා නියමිත පරතරයට අනුව සකස් කරගන්න වලවල්වල කාබනික පොහොර සහ මතුපිට පොහොර එකට එක අනුපාතයට මිශ්‍ර කරලා 10 අඟුරුත් එකතු කරලා තමයි වලවල් ගොඩ කරගන්නේ. ඉන් පස්සේ තමයි පැලසිටුවන්නේ. මෙහි ක්‍රමය සහ වැට ක්‍රමය යන ක්‍රම දෙකටම තුඹ කරවිල වගා කරන්න පුළුවන් වුණත් මේ ගොවින් වැට ක්‍රමයට තමයි වගාව පවත්වාගෙන යන්නේ. පැල සිටුවන විට ගැහණු පිරිමි අනුපාතය 6:10 වන අන්දමට තමයි සිටුවන්නේ. තුඹ කරවිල වගාවේ වැදගත්ම දෙයක් තමයි ශක්තිමත් වැටක් සකස් කිරීම. මේ සඳහා ලේ කණු සිටුවල කම්බි හෝ නූල් යොදා ගන්නවා. ඒ වගේම තුඹ කරවිල වගාවේ තවත් විශේෂත්වයක් වෙන්නේ අනිවාර්යෙන්ම කෘතිම පරාගණය කිරීම. කෘතිම පරාගණය කළාම අනිවාර්යෙන්ම ගැහණු මලකින් ගෙඩියක් ලබා ගන්න පුළුවන් කියලා මේ ගොවීන් දැනුම්වත් වෙලා ඉන්නේ. මේ පරාගණය කිරීම උදේ 9:00 පෙර සිදු කරනවා. තුඹ කරවිල වගාව පවත්වාගෙන යාමේදී වගා පාලන කටයුතු ඉතාමත් වැදගත්. වල් මර්ධනය සාර්ථකව සිදු කිරීම තුළින් පෝෂක අපතේ යාම වළක්වා ගන්නත් පුළුවන්.